අයිබෝන් චමිටෙක් ඉන්ෆෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ YouTube channel එකේ තියෙන මුදල් ලංකාවේ තියෙන අපේ බැංකු ගිණුමකට ගෙන්න ගන්න බැංකු ගිණුමක් නිවැරදිව AdSense account එකකට link කර ගන්න ආකාරය ගැන. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වුණේ මගේ YouTube channel එකේ මුල්ම ඩොලර් 100 එකතු වුණ නිසා ඒක මගේ බැංකු ගිණුමට withdraw කරගන්න මගේ බැංකු ගිණුමක් AdSense ගිණුමට link කරගන්න යන නිසා ඒක ඔයාලට සරලව පැහැදිලි කරලා දෙන්න. ඉතින් මට දැනටමත් YouTube channel එකක් AdSense account එකක් ඒ වගේම බැංකු ගිණුමක් තියෙනවා. ඔයගොල්ලන්ට YouTube channel එකක් නැතිනම් පහල YouTube channel එකක් හදන හැටි මම link එක දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා YouTube channel එකක් හදන හැටි බලන්න. AdSense account එකක් හදන්න උනත් හරිම පහසුයි. සරල පියවර කිහිපයක් තියෙන්නේ. ඔයාගේ නිවැරදි තොරතුරු ටිකක් දීලා AdSense account එකක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඊට කලින් ඔයා YouTube channel එක හදාගෙන YouTube channel එකේ watch time 4000යි subscribersලා 1000යි සම්පූර්ණ කරගන්න ඕනේ. මුලින්ම කියන්න වෙන ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහල තියෙන රතු පාට subscribe button එක click කරලා එතන තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අද එහෙනම් YouTube එකේ තියෙන සල්ලි අපේ බැංකු ගිණුමට ගන්න අවශ්‍ය පියවර මොනවද කියලා බලමු. මුලින්ම ඔයගොල්ලෝ ඔයාලගේ Google AdSense account එකට log වෙන්න ඕනේ. මම මේ විදිහට මගේ YouTube channel එක හදාගත්ත email එකටම AdSense account එක හදාගෙන තියෙන්නේ. මම මේ විදිහට මගේ AdSense account එකට log වෙනවා. දැන් ඔයගොල්ලෝ payment කියන තැන click කරන්න. මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන add payment method කියන තැන click කරන්න. එතකොට එයාලා අහනවා මේ මුදල් ගෙන්වා ගන්න කැමති බැංකු ගිණුමක් මාර්ගයෙන්ද නැත්නම් check එකක් මාර්ගයෙන්ද කියලා. මෙතනින්ම කැමති එක තෝරගන්න පුළුවන්. check එකක් මාර්ගයෙන් තේරුවොත් මුදල් ලැබෙන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ add new wire transfer details කියන තැන click කරලා බැංකු තොරතුරු දීලා අපේ මුදල් ඉක්මනින්ම බැංකුවට ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ සඳහා ගිණුමක් තෝරගනිද්දී commercial හෝ HNB වගේ බැංකුවක් තෝරගන්න. ඒවත් සමග අපිට මේ වගේ ගනුදෙනු කරන්න හරි පහසුයි. මම නම් තෝරගත්තේ මගේ commercial බැංකුවේ ගිණුම. දැන් තියෙන අපේ බැංකු තොරතුරු ටිකක් add කරන්න විතරයි. මුලින්ම තියෙන beneficiary ID optional කියලා තැනක්. මෙතන පුරවන්න අවශ්‍ය නැහැ. එතන හිස්ව තියන්න. ඊට පස්සේ ඔයාගේ බැංකු ගිණුමේ බැංකු පොතේ තියෙන විදිහට ඔයාගේ නම type කරන්න. දැන් ඔයගොල්ලෝ බැංකුවේ නම මෙතන type කරන්න. මම මේ විදිහට commercial බැංකුවේ නම type කරගන්නවා. ඊළඟට ඔයාගේ බැංකුවට අදාළ SWIFT code එක ඇතුළත් කරගන්න ඕන වෙනවා. මේ SWIFT code එක අදාළ බැංකුවට කතා කරලා දැනගන්නත් පුළුවන්. නැත්නම් Google එකේ search කරලා හොයාගන්න පුළුවන්. මම දැන් commercial bank එකට අදාළ SWIFT code එක මෙතන type කරනවා. දැන් ඔය බැංකු ගිණුමේ ගිණුම් අංකේ නිවැරදිව ලබා දෙන්න ඕනේ මෙතෙන්ට. ඊට පහලින් නැවතත් ගිණුම් අංකේ නිවැරදිව ලබා දෙන්න ඕනේ. අවසාන පහල තියෙන set as primary payment method කියන තැන ඉදිරියෙන් ටික් එකක් දාලා save කියන තැන click කරන්න. wire transfer to bank account කියලා ඔයාලගේ ගිණුමේ ගිණුම් අංකයේ ඉලක්කම් කිහිපයක් සමග ප්‍රයිමරි කියලා වැටලා තියෙවි. මේ ප්‍රයිමරි කියලා තියෙන ගිණුමට තමයි අපේ මුදල් වැටෙන්නේ. ඔයාලට තවත් බැංකු ගිණුම් ඇඩ් කරගන්න අවශ්‍ය නම් add payment method කියන තැනට ගිහිල්ලා කලින් වගේම details දීලා add කරගන්න පුළුවන්. ඔයාලා primary payment method එකට මාරු කරගන්න ඕනේ. එතකොට තමයි ඒ account එකට මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාගේ AdSense ගිණුමේ ඩොලර් 100ක් වුණ ගමන් ඉක්මනින්ම බැංකු ගිණුමට මුදල් ස්වයංක්‍රීයවම බැර වෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ප්‍රයෝජනවත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අනිවාර්යයෙන්ම අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න. අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න.